දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. මිය පරලොවගේ ඥාතියට ඒ දවසෙම පින් කරන්න ඕනද? හරියටම හත්වෙනි දින හතක් යනකොට මේ පින කරන්නම ඕනද? තුන් මාසෙ පින්ක මේ දවසෙම කරන්න ඕනද? චුට්ටක් එහාට මෙහාට උනාට ප්‍රශ්නයක් නැද්ද? ඔය වගේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. පින්වතුනි, පින කියන එක කවදා කොතන කොයි මොහොතේ සිදු කරත් ඒ පින පිනක්මයි. හැබැයි අපි මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් දවසක් යොදාගෙන අපි පින්කරන එකේ හොදක් තියෙනවා. දැන් අපිට කියන ආහත් දවසේ පින්කම එහෙමම ඕනේ නැහැ කියලා. නමුත් ඒකේ වැදගත්කමක් තියෙනවා. සාමාන්‍ය බොහෝ සමාජයේ ගත්තහම ඇතැම් පිරිසක් දින ගාණක් මිනිහ ගෙදර ගෙනහලා තියාගෙන, අපි දන්නවා ලංකාවේ දවස් 5 6 7 සමහරට විදේශ රටවල් වල ඉන්න එක්කෝ අයියා එන්න ඕනේ, දුව පිට රට ඉන්නේ මේ දරුව වෙනකන්. එතකොට මේ වගේ දවස් ගණන් තියාගෙන ගෙවල් වල තියාගෙන හිටියා කියලා ඒ අයට ඒකෙන් පින් ලැබෙනව නෙමෙයි. මතක තියාගන්න, අපි මලගෙදර කොච්චර ජයයට විශාල කොඩි දාලා පෙරහැරවල් කරලා ගුවනින් මල් ලිහලා, දැන් සමහර මලගෙවල් තියෙනවා ගුවනින් මල් ලිහිනවා. එතකොට මේ වගේ මොන විදිහේ දේවල් කරලා අර මැරිච්ච කෙනාගේ මృత ශරීරයේ වල දාන්න හරි පුච්චන්න හරි මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒ තුලින් අපි සැලකුවා අපේ යුතුයකම අපි කරා කියලා හිතනවා නම් ඒක මුලාවක්. පින්වතුනි, කෙනෙක් මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා අපි මැරුණට පස්සේ මේ දවස් 6-7ක් කොහේ කැරකි කැරකි ඉඳලා අර ගේ වටේ කැරකිලා මිනිහ වලන දිහාත් බලාගෙන ඉඳලා හත් දවසේ දානෙත් අරගෙන මේ ඊට පස්සේ කොහේ හරි මං තැනක් හොයා එහෙම යනව නෙමෙයි. සමහරු හිතාගෙන ඉන්නේ මේ දවස් 7ක් මැරුණාට පස්සේ කැරකි කැරකි ගෙදර ඉන්නවා කියලා. එහෙම ඒවා දේශනාවල නැහැ. අපි මැරෙනකොටම චුති සිතත් එක්කම චිත්තක්ෂණයයි වෙනස තියෙන. මේ සිතුවිලි පරම්පරාවක් හැටියට යන්නේ. මේ කය අල්ලගෙන හිටියට මේ කය අතහරින අවසාන සිත චුතිසිතත් එක්ක ඒ සැනින් කර්මාන් රූප ප්‍රතිසන්දි චිත්තය කොහේ හෝ උපතක් තුල පහළ වෙනවා. සමහර වෙලාවට අකුසල් කරලා අපාය යන්න හිටපු කෙනෙක් නම් මෙහෙන් හුස්ම ටික යනකොට විඥානෙ මෙතනින් චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය අපාය නිරිසතෙක් හැටියට පහළ වෙනවා. යථාබතන් නික්කිත්තු ඒවන් නිරේ අනු බුදුහාන්දුරන්ගේ උපමාව. මහණෙනි, හිසේ තියාගත්ත බරක් බිමට වැටුණා වගේ මෙහෙ මැරෙනකොටම තව තැනකින් සැනින් පහළ වෙනවා. ප්‍රේතෙක් හැටියට නම් මෙහෙ මැරෙනකොටම ඒ ප්‍රේත ආත්ම කර්මාන් රූපිය සැනින් පහළ වෙනවා. සුගතිය යන කෙනෙක් ගැන හිතා දිව්‍ය ලෝකේ යන්න පින් කරපු කෙනෙක්, අපි හිතමු කකුසල් නෙමෙයි පින බලවත් කියලාම හිතමු. එයා හොඳට පින් කරලා, එයා හොඳට දන් දීලා සීල් රැකලා භාවනා කරලා මරණාසන්න කාලේ පවා හොඳට පින බලවත් කරගෙන හිටපු කෙනෙක් නම් යථාබතන් නික්කිත්තෝ ඒවං සග්ගේ, මහණෙනි හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ සැනි සුගතිය උපදිනවා කියනවා. සුගතිය යන දිව්‍ය ලෝකේ යනවා. ඒ සැරින් දෙවි කෙනෙක් වෙලා තමන්ගේ පිනට අනුව එක්ක චාතුම් මහරාජිකේ වෙන්න පුළුවන්, තාවතින්සේ වෙන්න පුළුවන්, යාමේ තුසිතේ නිම්මාන් රති පරණිමිත වසවර්ති, එහෙමත් නැත්නම් බෝමාටු දේවතාවෙක් හැටියට වෙන්න පුළුවන්, කොහේ හරි පිනට අනුව සැනින් දේව ආත්මයක පහළ වෙනවා. බැරි වෙලා හරි මනුස්ස ලෝකෙට එන කෙනෙක්, දැන් සමහරවිට ඒ වෙනකොට තමන්ට කර්මාන් රූපිය සැනින් මනුස්ස මව කුස හැදිලා නොතිබෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔහු ඒ වෙනුවෙන් ඔහු උපතක් ලබන. එතන ගන්ධබ්බ, ඔබ අහලා ඇති ගන්ධබ්බ කියන එක තමයි ගොඩක් අපේ දේශනාවල මේ පටලගෙන තියෙන්නේ. ගන්ධබ්බ කියන්නේ උපතක්. මනුස්ස මව කුසකට ඇදිලා ඉනකන් එතනක් තියෙන උපතක්. විඥානේ විතරක් පවතින තැනක් ගැන බුදුහාඳුරන්ගේ දේශනාවල නැහැ.
තනියෙන් පවතින්න කියන කොහෙවත් විඥාන. සංයුත්ත නිකාය තියෙන බීජ කියලා සූත්‍රය බොහොම ලස්සනට බුදුහාඳුරු පෙන්නනවා. මහණෙනි, රූපයෙන් තොර මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයෙන් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරවලින් තොරව තනිව ගමන් කරන විඥානයක් ගැන හරි, තනිව පවතින විඥානයක් ගැන හරි, තනිව වැඩෙන විඥානයක් ගැන හරි, තනිව විපුල භාවයට පත්වෙන විඥානයක් ගැන හරි බුදු ඇසින්වත් එහෙම දකින්න විඥානයක් නැහැ කියන ලෝකෙ. එහෙමනම් යම් තැනක විඥානේ පවතිනවද, ඒ විඥානේ පවතින්නෙම නාම රූප ඇසුරු කරගෙන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් ඇසුරු කරගෙන විඥානේ පවතින. වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙන විඥානේ පවතින්නේ. එහෙමනම් විඥානේ පවතින්නේ පංච උපාදානස්කන්ධය. විඥානේ පවතින්නේ පංච උපාදානස්කන්ධයක් එක්ක. රූප, වේදනා, සංඥා, සංස්කාර එක්ක බැඳිච්ච විඥානයක් තියෙන. එහෙමනම් ඒක උපත. බුදුහාඳුර උපත පෙන්නන්නේ මහණෙනි, ඉපදීම කියලා කියන්නේ ආයතනානම් පටිලා, ආයතනයන්ගේ පහළවීම, පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම. එහෙමනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යම් තැනක පහළ වෙනවද, එතන උපත. එහෙම නැතුව විඥාන විතරක් මේ කැරකි කැරකි උපතක් හොය හොය එහෙම තියෙන තැනක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, යම් දවසක විඥානේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ බුදුහාඳුර පෙන්නවා එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති විඥානංච නිරෝධේන එත්තේ තං උපරුච්චති. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ නොපිහිටන විඥානයක් ඇද්ද, ඒයින් මිදී යන විඥානයක් ඇද්ද, අන්න ඒතර විඥානේ නිරුද්ධ වෙලා, ඒ නිරුද්ධ වෙන්නේ තණ්හාව නිරෝධේ. තණ්හකයෝ රාධ නිබ්බාන, තණ්හාව ෂේවීමේ, ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් ඒ විඥානේ හරියට පහන් සීලක් නිවි යනවා වගේ නිවිලා ගිහිල්ලා වෙන කොහෙවත් පිහිටන් නැතුව නැති වෙලා යනවා කියන්නේ පිරිනිවන් පෑම, නිවියාම. එතකන් අපි මැරුණද කොහේ හෝ කර්මාන් රූපිය උපදින. එහෙමනම් අපි මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් අපි කළ යුතු යුතුකම තමයි, දැන් ඒ අය අපි හිතමු දැන් මැරුණ කියල ජීවත් වෙලා ඉන්නේ නැද්දි අපි පුළුවන් තරම් පින් කරා නම් හොඳයි, ඒ අය පිනට යොමු කරා නම් ගොඩක් හොඳයි, ඒ අයව සද්ධාවේ සීල සුත ත්‍යාග ප්‍රඥා පින්කම් වල අපි යෙදෙවුවා නම් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අනේ ඒ අය ජීවත් වෙලා ඉන්න කාලේ අපි ඒ අයව ගොඩක් පින්කම් වලට යොමු කරා, කුසල් දහම වලට යොමු කරා, ඒ අය ධර්මයට යොමු කරා කියලා අපිට හිත හිතා ඒ අය ගැන සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිතමු ඒ අය මැරුණා. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ ඔහු ඒ මැරෙන මොහොතේ ඔහු කර්මාන් රූපිය කොහේ හරි ඉපදිලායි. දැන් අපිට තියෙන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒ අය වෙනුවෙන් පාංශකූල දීලා පින් දෙනවා, මැරිච්ච ගමන් මිනිය වල්ලන වෙලාවෙම පාංශකූලයක් දීලා පින් දෙනවා, ඊළඟට හත් දවසේ පින්කම කරනවා, ස්වාමීන් වහන්සේලා වඩම්මල හරි පන්සලට ගිහිල්ලා හරි දානයක් දීලා සාංගික දානයක් දීලා පින් දෙනවා, එක්ක බණක් කියවනවා, ගෙදරට හාමුදුරු කෙනෙක් වඩම්මල. සමහර වෙලාවට ප්‍රායෝගික තලයේ ගත්තොත් නොසිතන විදිහට අපිට අපේ මිය පරලව යන ඥාතීන් වෙනුවෙන් පාංශකූලයක් දී ගන්න බැරි වෙනවා, හත් දවසේ පින්කම කරගන්න බැරි වුණා. දැන් මේක තුල කෙනෙකුට හිතෙන්න පුළුවන් පාංශකූලෙ දෙන්නත් බැරි වුණා, හත් දවසේ පින්කම දෙන්න කරගන්නත් බැරි වුණා, අයියෝ අපේ මියගේ ඥාතියා බොහොම අසරණ වෙලා ඇති, එයාට පින් ගන්න බැරුවම ඇති, පින් දෙන්නකන් තාම බලාගෙන ඇති. එහෙම හිතෙන්න එහෙම තත්ත්වයක් නැහැ පින්වතුනි. ඔබ පාංශකූලෙ කරත් නැතත්, ඔබ හත් දවසේ පින්කම කරත් නැතත්, ඔහු උපදින්නේ ඔහු සසරේ රැස් කරගත්ත කර්මයට අනුව, තමන් ජීවත් වෙලා ඉන්නකොට කරපු පින්කම් වලට අනුව තමන් කර්මාන් රූපිය උපදින. අපේ යුතුකමක් තමයි මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා පින් කරනවා කියන එක. ඒක අපේ යුතුකමක්. අපි ඥාති ධර්මයක්,
ඉෂ්ට කිරීමක් වසෙන් යුතුකමක් ඉෂ්ට කිරීමක් වසෙන් තමයි මිය පරලෝගී ඥාතිංගනයෙන් පින්කං කරන්න. ඒ පින්කම තුම්මාසෙන් හරි හත් දවසෙන් හරි අවුරුද්දෙන් හරි ඒ දිනේම සිහිකරල කරන එක හොඳයි. හැබැයි ඔබට අපි හිතුම ඔබට ඒ දිනේම සිහිකරල කරන්න බෑ කියලා. ඔබට පුළුවන් ඕනෑම දවසක ඒ මියගේ ඥාතියා වෙනුවෙන් ඔබ පින්කම් කරන්න. ඒ කරන පින යාට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, පින් අනුමෝදන් දැන් සමහරුන්ට අපිට විතරක් නෙමෙයි, අපිගම් බුදුහාඳුරයි කාලේ හරි ලස්සන දේශනාවක් තියෙනවා මේ කාරණාවලට මේ එකතු වෙච්ච කාරණයක්. බුදුහාඳුරන්ගේ කාලේ ජානුසෝනි කියලා බමුණෙක් දවසක් මේ බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ තමයි අපේ මිය පරලව යන ඥාතීන් වෙනුවෙන් අපි පින්කම් කරනවා, ඒ අයට පින් දෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ අයට මේ පින් ලැබෙනවද කියලා ඇහුවා. ඔන්න බලන්න අහපු ප්‍රශ්න, අපි මිය පරලවගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරනවා, පින් දෙනවා, ඒ අයට මේ පින් ලැබෙනවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජානුසෝනි, සුදුසු තැනදී ලැබෙනවා, නුසුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා. අන්න බුදුහාඳුරන්ගේ උත්තරේ, සුදුසු තැන ලැබෙනවා, නුසුදුසු තැන ලැබෙන්නේ නැහැ. කෙටියෙන් කකුලෝලා කිව්වේ. එතකොට මේ ජානුස්සෝනි කල්පනා කරලා අහනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පින් ලැබෙන සුදුසු තැන මොකක්ද, පින් නොලැබෙන නුසුදුසු තැන මොකක්ද මට විස්තර කරලා කියන්න, මට ඒක තේරුම් ගන්න අමාරුයි කියලා ඔහම කිව්වට මට විස්තර කරලා කියන්න. අන්න එතනදී බුදුරජාන් වහන්සේ වදාළ, ජානුස්සෝනි ඒක මේ වගේ, මිය පරලව ගිය කෙනා අපි හිතමු මැරිලා, අපි දන්නේ නැහැනේ, අපි නිකන් හිතමු කවුරු හරි අකුසල්ම කරපු කෙනෙක්, පව්කම්ම කරපු කෙනෙක් මරණින් මත්තේ නිරේට වැටුණා කියලා. අපි දන්නේ, අපි නිකන් උපකල්පනය කරමු මේ බුදුහාඳුරු පින් ගන්න පුළුවන් තැන් බැරි තැන් පෙන්වන ආකාරය. යම් කිසි කෙනෙක් නිරේ උපදිනවා, එයාගේ ඥාතීන් නෑදෑයෝ යාළුවෝ එකතු වෙලා එයා වෙනුවෙන් ගොඩාක් පින්කම් කරන, අනේ අපේ ඥාති, අනේ අපේ හිතවතා පින් දෙනවා, එයාට පින්කම් කරන, එයාට පින් ගන්න බෑ, එයා දන්නෙත් නෑ, එයාට ඒ පින් අනුමෝදන් වෙන්න බෑ, එයා අපාය තුල බොහෝ දුක් විඳිනවා. එයා අර යමපල්ලෝ අද දෙනකොට ඒවැන් බේරෙන කෑග ගහ විලාප දිදී දුව දුව දුක් විඳිනවා මිසක් එයාට පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන් කමක් නෑ. අන්න පින් ගන්න බැරි අභව්‍ය තැන. ඊළඟට අපි මිය පරලව ගිය ඥාතියාව සිහි කරලා පින් දෙනකොට ඔහු මැරිලා තිරිසන් ලෝකෙ ඉපදුනා කියලා හිතන්. බුදුහාඳුරන්ගේ දේශනාවල පෙන්නනවා, බුදුහාඳුරෝ ඉන්න කාලෙත් ඔය සමහර සිටුවරු, බොහොම ධනවත් සමහර සිටුවරු පවා මැරිලා ඒ සිටු නිවසේම, විතෝදෙය බමුණ වගේ බමුණෝ ඒ සිටු නිවසේම බල්ලෙක් වෙලා ඉපදිච්ච සිදුවීම් ගැන බුදුහාඳුරන්ගේ කාලේ තියෙනවා. එතකොට අපි ගමු සමහරු ඒ ඉඩම එම සතෙක් වෙලා කොහේ හරි මොකෙක් හරි සතෙක් වෙලා උපදිනවා, තිරිසං ආත්මික උපදින. දැන් එයාගේ නෑදෑයෝ, අනේ අපි මැරිච්ච තාත්තා බාප්පා සීයා කියලා හිතලා සිහි කරලා පින්කම් කරනවා, පින් දෙනවා. එයා දන්නේ එයාට ඒ පින් ගන්න තරම් ඒ තිරිසං ආත්මේ ඉන්න සත්වයකට පින් ගන්න තරම් නුවණක් නැහැ. එයා දන්නේ. දැන් ඔබ නිකන් හිතන්න, අපි පින් දෙනකොට ඒ පිනට අනුව ආහාර පාන පහළ වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, සාපිපාසා සංසිඳෙනවා, කුසගින්න නිවෙනවා, සැප සම්පත් පහළ වෙනවා. අපි එහෙමනේ අහලා තියෙන්නේ, එහෙමයි ධර්මයේ තියෙන්නේ. දැන් අපි හිතමු ඔබ ඔබේ මිය පරලෝකයේ ඥාතීන්ට හරි කවුරු හෝ මියගේ ඥාතියෙක් වෙනුවෙන් පින් දෙනකොට එක්කෝ ඔය සීරිසන් සත්තුන්ට කෑම බීම මේ වෙනම පහළ වෙනවද, ඔවුන්ට අමුතුවෙන් විශේෂයෙන් ලැබෙන අමුතු සැප සම්පත් විමාන පහළ වෙන්නේ නැහැ? එහෙම පහළ වෙන්නේ නැහැ. ඒ සත්‍යෝ තිරිසන් ලෝකවල තියෙන්නේ එක්කෝ එක එක සතා මරාගෙන කනවා, පුංචි සතෙක් තව සතෙකුට ගොදුරක්, ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරක්, ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරක්. ඔබ බලන්න තිරිසන් ලෝකේ
මේ තිරිසන් සත්තු කියන්නේ හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන පිරිසක්. අපායක් කියන්නේ ඒකයි. හැම වෙලාවෙම කාට හෝ ගොදුරක් වෙනවා. ඒ සතා තව සතෙකුට ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙකුට ගොදුරක්. එකිනෙකා මරාගෙන කමින් ජීවත් වෙන්නේ. බයෙන් තැති ගැනීමෙන්. තමන් කුසගින්න එනකොට මොකක් හරි එක ගොදුරක් හොයාගෙන යනවා. එක්ක සමහර සත්තු ඉන්නවා ශාක භක්ෂක. ඔවුන් ගහක කොළයක් හරි ගෙඩියක් හරි මොනවා හරි එහෙම දෙයක් කාලා කුසගින්න නිවා ගන්න. එතකොට මේ විදිහට තිරිසන් ලෝකේ ස්වභාවය ඒකයි. අපි දෙන පිණෙන් ආහාර පාන ලැබෙනව නෙමෙයි. ඊළඟට අපි හිතමු මිය පරලොව යන ඥාතිය හොඳට පින් කරගත්ත කෙනෙක් කියලා. එයා හොඳට දන් දීලා පින් කරලා සද්ධාව දියුණු කරලා අඩුගානේ මැරෙනකොට බුදුගුණ හරි සිහි කරගෙන සුගතියක හිත පිහිටවාගෙන මැරිලා එයා මරණින් මත්තේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා හිතා. දැන් එයා මනුස්ස ලෝකෙ ඉපදිලා. අපි හිතමු දැන් සමහර ලාවට එයා මැරිලා අවුරුදු 5යි. අපි ලොකු දානයක් පින්කමක් කරන. දැන් එයා මනුස්ස ලෝකෙ ඉපදිලා නම් අපි හිතමු හරියට අවුරුදු 3ක 4ක විතර පොඩි දරුවෙක් දැන් ඉපදිලා ඉන්නේ. දැන් ශ්‍රී ලංකර කර ඉන්න එක්කෝ ඉපදිලා ටික දවසයි අම්මගෙන් කිරි බොනෝ. මෙහෙම දරුවෙක් හැටියට යා මනුස්ස ලෝකෙ ඉපදිලා එයාගේ පෙර ජීවිතේ නෑදෑයෝ ඥාතීන් එකතු වෙලා පින්කම් කරනවා. අනේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 5යි අවුරුදු 6ක් වෙනවා. අපේ තාත්තා නැති වෙලා දැන් මේ 6 වෙනි අවුරුද්ද 4 වෙනි අවුරුද්ද පින්කම් කරනවා. එහෙ පින් දෙනකොට අර ඉපදිච්ච ළමයාට නිකන් කෑම බීම පහල වෙනවා, ඇඳුම් පහල වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, විමාන ගෙවල් දරවල් එහෙම පහළ වීමක් නැහැ. එහෙනම් මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට ඒ පින් ලැබෙනවා නොවේ. යාට පින් ගන්න පුළුවන් තැනක් මේ මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙ පින් ගන්න ක්‍රමයේ තියෙනවා. අර වගේ ඥාතීන් දෙන පින් ගන්න බෑ. කොහොමද මනුස්ස ලෝකෙ පින් ගන්න? දැන් ඔබට ඒකත් හිතෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙ අපිට පින් ගන්න අපි පින් කරනවා. එතකොට අපේ පින බලවත් වෙනවා. කෙනෙක් කරන පිනක් බලාගෙන ඉඳලා අනුමෝදයි. එහෙනම් අපි පින් අනුමෝදන් වෙන්නේ. දැන් අපි ගම කවුරු හරි දානයක් දෙනවා. අපිට පුළුවන් අනුමෝදන් වෙන්නේ. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද? මාත් ඔයා කරපු පින් අනුමෝදන් වෙනවා කියලා හදවතින්ම සතුටු වෙනකොට ඒ චේතනාව තුළ අපේ පින වැඩෙනවා. ඒ පින අපිටත් අනුමෝදන් වෙනවා. කවුරු හරි මහා පින්කමක් කරන ලොකු සෑවන්දනාවක් කරනවා. අටපිරිකර පූජාවක් කරනවා. කොහේ හරි එක්ක දුගී මගේ යාචකයන්ට දානයක් දෙනවා. අසන්න කෙනෙකුට ගයක් හදලා දෙනවා. එතකොට අපි ඒක දිහා බලලා සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද? සමහර ලාවට අපි යමක් කරේ නැහැ කියලා හිතන්නේ කියනවා. අනේ මට තියෙන අසරණකම්, මට මේ තියෙන ආර්ථික ප්‍රශ්න, මේ දවස්වල මටත් බොහෝ ප්‍රශ්න, ඒ නිසා මට දෙයක් කරන්න විදිහක් නැහැ. නමුත් ඔයා කරන පින මාත් අනුමෝදන් වෙනවා. එහෙම අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් මනුස්ස ලෝකේ අපි පින්කම් අහලා පින්කම් දිහා බලලා හිතෙන් සතුටු වෙලා අපිත් අපේ චේතනාව තුළ සතුටින් අපිට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නැතුව පෙර ජීවිතේ නෑ දෑයෝ ගැන අපි දන්නේත් නෑ. කොහේ ඉන්නවද අපි පෙර, කොහෙද හිටියේ, කවුද, අපිට මේ පින්කම් කෙරෙනවද නැද්ද, අපි ඒව එහෙම අනුමෝදන් වීමක් නෑ. ඊළඟට තවත් දෙයක් පින් අනුමෝදන් වෙන්නේ නැති තැන. දැන් මේ අපි කතා කරන්නේ දිව්‍ය ලෝකේ. අපි හිතමු අපේ ඥාතියක් හොඳට පින්කම් කරපු කෙනෙක්. එයා ජීවත් වෙලා ඉන්න කාලේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට කියන්නේ සීක බල. එයා ජීවත් වෙලා ඉන්න කාලේ මේ සීක බල ධර්ම හොඳට වඩපු කෙනෙක්. සීක බල පුහුණු කරපු කෙනෙක්, දියුණු කරගත්ත කෙනෙක්. එයා සීක බල ධර්ම දියුණු කරලා වඩලා එයා මරණින් මත්තේ නින්දෙන් පිබිදියා වගේ අපි හිතමු එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා. එයා දැන් දෙව්ලොව කියලා හිතමු. දැන් අපේ මියගේ ඥාතිය දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවි කෙනෙක්. එයා දිව්‍ය ලෝකෙ උපදින්නේ එයාගේ පින බලවත් වෙලා. එයා දැන් අපිට වඩා ඉහළ තැනක ඉන්නේ, සුගතියක ඉන්නේ. එයාට මහා දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය හිතන හිතන විදිහට දිව්‍ය වස්ත්‍ර පහළ වෙනවා. දෙවිවරුන්ට අපිට වගේ දුක් මහන්සියලා හම්බ කරගෙන උයාපිහාගෙන දුක් විඳලා රසාවල් කර කර එහෙම දෙයක් නෙමෙයි. ඒ අයගේ පින බලවත්.
හිතන හිතන විදිහට සැප සම්පත් පහළ වෙනවා, පිනට අනුව විමාන මැවෙනවා. ඒකයි දෙවියන්ගේ දිව්‍ය ස්වරූපයක් අපිට අද තියෙන්නේ මනුස්ස ලෝකේින් අපිට තේරුම් ගන්න බැරි දෙයක්. දැන් අපි හිතමු යාගේ ඥාතීන් සිහිපත් කරලා අපි දෙවියන්ට පින් දෙනවනේ. ඒකෝර බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙනවා ඉතින් දෙවියන්ට පින් ගන්න බැයි නම් අපි මොකටද දෙවියන්ට පින් දෙන්නේ? පින්තුනේ දෙවියන්ට පින් ගන්න බැරි කතාවක් නෙමෙයි තියෙන්නේ. දෙවියන්ට අපේ පින් මිය පරලව ගියලා දැන් අපි අනේ අපේ ඥාතිය සුවපත් වේවා කියලා අපි පින් තුන්නට එයා ඉන්නේ අපිට වඩා ඉහළ සුවපත් වෙච්ච තැනක. හැබැයි දෙවියෝරු අපේ මතක තියාගන්න මේකෙන් අපි තේරුම් දෙවියන් පින් අනුමෝදන් වෙනවා. පින් කරනවා දැකලා සාදුකාර දීලා සතුටු වෙනවා. ඒ දෙවියන්ට පින් දෙන එකේ ප්‍රතිඵලය තියෙන්නේ අපේ ඔබ වැරදි අදහස් ඇති කරගන්න හොඳ නෑ. දෙවියන් අපේ පිනෙන් යැපෙනවා වගේ අදහස් ඇති කරගන්න හොඳ නෑ. දෙවියන් සැප විඳින්නේ ඔබ දෙන පින් නිසා නෙමෙයි. අන්න ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. දෙවිවරු පින් බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදින්ච අය. හැබැයි දෙවියන් මනුස්ස ලෝකෙ ඥාතීන් වේවා යාළුවෝ වේවා මිනිස්සුයෝ කවුරු වේවා පින් කරනකොට ඒ කරන පින් දිහා බලලා සාදුකාර දිදී සතුටු වෙනවා. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා දෙවිවරු සතුටු වෙනවා. අන්න මනුස්ස ලෝකේ අසවල් අසවල් අය මේ විදිහට දන් දෙනවා, පින්කම් කරනවා, කුසල් වඩනවා, ගුණධර්ම පුරනවා. අනේ අය සුවපත් වේවා, ඒ අය සැපවත් වේවා, ඒ අයට යහපතක් වේවා කියලා දෙවියන් පින් කරන අය දිහා බලලා පෙරලා ඒ අයට ආශිර්වාද කරනවා කියලා. එහෙනම් අපිට පේනවා දෙවිවරු පින් කරන කෙනාට ආශිර්වාද කරන පිනට කැමති. දැන් අපි හිතමු ඒක මනුස්සලු අපි නිකන් මනුස්ස ලෝකෙට කලපලා බලන්න. ඔබ බොහොම ධනවත් කෙනෙක්. ඔබට හොඳට සල්ලි තියෙනවා. ඔබ ගොඩාක් පින් කරන කෙනෙක්, පිනට කැමති. හැබැයි ඔබ දකිනවා දුප්පත් මිනිස්සු පින් කරනවා. නොකා නොබී මිනිස්සු දන් දෙනවා. අසරණ අය පින්කම් කරනවා, උදව් කරනකොට ඔබට සතුටක් නැද්ද? ඔබ කල්පනා අනේ මේ මිනිස්සු කොච්චර දුක් විඳගෙන හරි කුසගින්නේ හරි දානයක් දෙනවා. මේ මිනිස්සු බොහොම ගුණධර්ම පුරනවා. අනේ ඒ අයට යහපතක් වේවා. මේ මිනිස්සුන්ට හරියන්න ඕනේ. මේ මිනිස්සුන්ට දියුණු වෙන්න ඕනේ කියලා අපි හදවතින්ම මෛත්‍රී සහගතව කෙනෙක් ගැන හිතනවා. ඒ වගේ තමයි පිනෙන් සුගතියේ සැප විඳින අපිට වඩා බොහෝ ඉහළ සැප සම්පත් විඳින දෙවි දේවතාවරු පින් කරන අය දිහා බලලා සාදුකාර දිදී සතුටු වෙනවා. හදවතින් මේ අයට ආශිර්වාද කරනවා. ඒ නිසා අපි දෙවියන්ට පින් දෙනකොට අපේ පිනෙන් දෙවියන් යැපෙනවා නෙමෙයි, මතක තියාගන්න දෙවියන් අපිට පෙරලා ආශිර්වාද කරනවා. ඒ නිසා අපි පින්කම් කරලා දෙවිවරු සිහිපත් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒකෙ පෙරලා ආශිර්වාදේ ආරක්ෂාව ඒ සියල් ලැබෙන්නේ දෙවියන්ගේ රැකවරණේ පිහිට ලැබෙන්නේ අපිටමයි. අන්න ඒක අපි හොඳින් තේරුම් ගන්නට ඕන. පින්තුණි එතකොට දැන් අපිට පේනවා නිරේ ඉපදුනත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකේ ඉපදුනත් පින් ගන්න බෑ. තව ඔය අසුරාපායේ තියෙනවා පින් ගන්න පුළුවන් තැනක් නෙමේ. එතකොට ඔය වගේ මනුස්ස ලෝකේ ඉපදුනත් දන්නේත් නැහැ මැරිච්ච පෙර ජීවිතයයි පින් කරනවා. දෙවිවරුන් වුණත් පිනට සතුටු වෙනවා. හැබැයි ඒ අය අපේ පිනේ යැපෙනව නෙමෙයි. එහෙමනම් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අපි මිය ගිය අයට පින් කරලා වැඩක් තියනවද? අපේ පින මොකද වෙන්නේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි මිය පරලව ගිය ඥාතියා ප්‍රේතාත්මික ඉපදිලා ඉන්නවනම්. හැබැයි මතක තියාගන්න ප්‍රේතාත්ම ගණනාවක් දේශනාවල සඳහන් වෙනවා. පින් ගන්න ප්‍රේත කොටසට කියන්නේ පරදත්තූප ප්‍රේතයන් කියලා. පරදත්තූප කියලා කියන්නේ ඒ අය හැම වෙලාවෙම බලනවා, අපේක්ෂාවෙන් ඉන්නවා, බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි, දැන් පින් දෙයි. අනේ අපේ දරුවෝ, අපේ නෑදෑයෝ, අපි උදව් කරපුවායි, අපිව සිහිපත් කළා, පිනක් කරයි, අපිට පින් දෙයි. එහෙම හිත හිතා පින ගැන අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත කොටසක් ඉන්නවා. අන්න ඒ අයට ධර්මයේ කියනවා පරදත්තූප ජීවි ප්‍රේතයෝ කියලා කියනවා. අනුන්ගේ පින් අපේක්ෂාවෙන් ඉන්න පිරිස. ඒ අය පින් දෙනකොට
පින් අනුමෝදන් වෙනවා. අන්න එතකොට පිනෙන් ඒ අයට ඒ පිනේ තියෙන බලවත්කම් මත ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. සැප සම්පත් කියන්නේ ඒ අයට කුසගින්නේ හිටපු ප්‍රේත පිරිසක් නම් කුසගින්න සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. පිපාසෙ හිටියා නම් පිපාසෙ සංසිඳෙනවා, පැම් පොකුණු පැම් පහළ වෙනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා වස්ත්‍රයක් නැහැ, හැබැයි පින් අනුමෝදන් කරනකොට වස්ත්‍ර දන් දීලා ඒ වගේ පින්කම් කරලා පින් දෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙනවා. දිව්‍ය සලු වගේ වටිනා සලුපිලි ඒ අයගේ ශරීරවලට සැපවත් සලුපිලි පහළ වෙනවා. විමාන ඒ අයට සැපසේ ඉන්න පුළුවන් විමාන පහළ වෙනවා. එතකොට යානාවල් පහළ වෙනවා. මේ වගේ ඒ ප්‍රේතයන්ට උනත් පින බලවත් වෙනකොට සමහර ඇතැම් දෙවිවරු වගේ සුළු කාලයකට පිනේ බලය තියෙන තාක්කල් සැප විඳිනවා. සුළු කාලයකට, අපි ඒක තේරුම් ගම පස්සේ. දැන් ප්‍රේතය අතර පින් ගන්න බැරි ප්‍රේත කොටස් තමයි ගොඩාක් ඉන්නේ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි ජීවත් වෙලා ඉන්නේ මනුස්ස ලෝකෙදි පිනට ගරහා කරලා, පින්කම් කඩාකප්පල් කරලා, පිනට නිඳා කරලා, අකුසල් රැස් කරගෙන තිබුණොත් මැරිලා ප්‍රේත ලෝකෙ ඉපදුනත් පින් ගන්න බැරි ප්‍රේත කොටාසවල උපරින්. අන්න ඒක හොඳින් මතක තියාගන්න. පින්තුනි, ධර්මයේ සඳහන් වෙනවා සමහර ප්‍රේතයෝ ඉන්නවා මේ අවුරුදු 50ක් 60ක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනවා වගේ නෙමෙයි. කර්ම විපාකයේ යම්තා බලවත්ද සමහර ලාවට අවුරුදු 1000ක්, අවුරුදු 10000ක්, අවුරුදු ලක්ෂයක්, අසංඛේය කල්ප ගණන් ප්‍රේතපායි දුක් විඳින ප්‍රේතයෝ ගැන සඳහන් වෙන සමහර ප්‍රේතයෝ බුද්ධාංකුර 4, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ඒ බුද්ධ ශාසනවල ප්‍රේත ලෝකෙම ඉඳලා ගෞතම බුද්ධ ශාසනයේ පින්ගත් ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා මොකද ප්‍රේතාත්මය කියන්නේ? ඕපපාතිකව පහළ වෙන සියුම් ශරීරයක්. ඒ වේදනාව විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, දුක් විඳිනවා, හැබැයි චුත වෙන්නේ. ඒ ආත්මෙන් ගැලවිලා යන්නේ. අන්න ඒකයි වෙනස. ඒ නිසා පින්තුනි, බොහෝ ප්‍රේත දැන් නිජ්ජාම තන්හික කියලා ප්‍රේත කොටසක් ගැන තියෙන පින් ගන්න බෑ. කුප්පිපාසික කියලා ප්‍රේත කොටසක් තියෙන, පිපාසින් කුසගින්නෙන් වේදනාවෙන් දැවෙනවා, පින් ගන්න බෑ. පාංශු පිසාච කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. ගූතකාදක අසූචි ආග්‍රහණය කරන ප්‍රේත කොටසක් ඉන්න, අසූචි වලින් යන්තම් කුසගින්න නිවෙනවා. එච්චරයි. දැන් ඔය ඌරෝ ඉන්නේ කන්නේ අසූචිනේ. දැන් අපිට අසූචි කියපුවාම අම්මෝ කියලා හිතෙන්න පුළුවන්. ඌරට ඒක සුදහප්පොජනේව. එක එක සතාට කර්මානුරූපීව අපිට අප්පිරියදේ තව කෙනෙකුට කුසගින්න නිවා ගන්න ප්‍රියයි. එක එක දේවල් පණුවෝ ඉන්නවා. අසූචිවලම හැදෙන පණුව සත්තු කොච්චර ඉන්නවද? ඔවුන්ට ඒක රසආහාරය. කර්මාන් රූපීව සමහර ගූතකාදක කියන ප්‍රේතයෝ ඉන්නවා, පින් ගන්න බෑ. අසූචි විතරයි ආග්‍රහණය කරනකොට කුසගින්න නිවේ. ඊළඟට කුණු පාස කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. මල කුණු, ඒවැ ඕජාව විතරක් ආග්‍රහණය කරනවා. ඒවා උරා බොනවා. කෙනෙක්ගේ මිනිස්සු බොනවා වගේ නෙමෙයි, ආග්‍රහණය. සියුම් ශරීරනේ, පින් ගන්න බෑ. තව ඉන්න අග්නි ජාල මුළු ඇඟම ගිනි ගන්නවා, පිච්චෙනවා. කෑග ගහ විලාප දිදී ගින්නෙන් පිච්චි පිච්චි ඉන්න ප්‍රේත කොටසක් ඉන්නවා, පින් ගන්න බෑ. ඔය වගේ ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ පෙන්නවා බුද්ධ දේශනාවල. හැබැයි ඔය අතර එක කොටසක් ගැන පෙන්නවා පින් ගන්න පුළුවන් ප්‍රේතෙව. ඒ අය හැම වෙලාවෙම අනේ අපේ ඥාතීන් අපිට දැන් පින්දේ, අපිට දැන් පින්දේ, අපිව සිහිපත් කළ අපිට දැන් පින්දේ. සිහි කර කර හිත හිතා හිත හිතා පින් ගන්න බලාගෙන ආසාවෙන් ඉන්න. එතකොට අපි හිතමු දැන් අපි එකතු වෙලා මිය පරලොව ගිය ඥාතියෙ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා. අපි යාට පින් දෙනවා. අන්න එතකොට ඒ අය සාදුකාර දිදී සතුටින් ඒ පින් දැන් පින් ගන්න ගේ ඇතුළටම ඉන්න ඕන කියලා එකක් නැහැ. ඒ නිසා මේ මොකද ගොඩාක් මේ පින් අනුමෝදන් කිරීම මියගිය ඥාතීන් සම්බන්ධ මිත්‍යා මතවාද සමාජි ගොඩාක් පැතිරලා තියෙනවා. සමහරු කියනවා ගේ ඇතුලේ පින් දෙන්න හොඳ නැහැ, ගෙට එනවලු. එතකොට මේ වගේ අදහස්
මැරිච්චායට ගෙදර පින් දෙන්න එපා කියනවා. පින් දෙන්න එහෙනම් පාරට එක්ක ගහක් උඩට නැගලා හරි කොහරි යන්න ඕනද? ඔයාගෙන යන්න ඕනද එක්ක සෝන ළඟට ගිහිල්ලා විතරද පින් දෙන්න තියෙන්නේ? එහෙම එකක් නැහැ. ඔහු මේ ගේ අස්සට එනව නෙමෙයි. ඔහු කොහේ හිටියත් යුදුන් ගානක් ඈත හිටියත් අපි ඔහුව සිහි කරලා පින් දෙනකොට ඔහුට හිතෙන් අරමුණු වෙනවා. අපේ ඥාති මං වෙනුවෙන් පිනක් කරනවා. සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් ආයේ මේ ගෙදරට ඇවිල්ලා පිග් ගන්නව නෙමෙයි. ඒ නිසා එහෙම පින් අනුමෝදන් වෙනකොට ඔන්න ඒ පිනේ සැප ලැබෙන ආකාරය හොඳට තේරුම් ගන්න එක මේ වගේ. දැන් අපේ මිය පරලොව ගිය ඥාතියා දුගති සහිතව ප්‍රේත ලෝකේ සාපිපාසාවේ ආහාර වස්ත්‍ර නැතුව ඉන්නවා කියලා හිතමු. දැන් අපි අපේ ඥාතියා සිහිපත් කරලා ලොකු පින්කමක් කරලා දානයක් දීලා පින් දෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා වඩම්මල අපි හිතමු ගෙදර සාංගික දානයක් දුන්නා කියලා. ඔන්න හාමුදුරුවෝ හත් නමක් අට නමක් දහ නමක් දෙතුන් නමක් හරි හාමුදුරුවෝ වඩම්මනවා. ස්වාමීන් වහන්සේලා වඩම්මන අපි උන්වහන්සේලා වෙනුවෙන් දානමාන ආදී පූජා කරනවා. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනවා. එතකොට දැන් මේ දානයේදී අපි ස්වාමීන් වහන්සේලාට පැන් පූජා කරලා පින් දෙනකොට ඒ ප්‍රේතයන්ගේ පිපාසය සංසිඳෙනවා කියලා. අපිට අතින් අතට යමක් දෙන්න බෑ. කෙනෙකුට පින් ගන්න පුළුවන් පින වැඩෙන කෙනෙකුට පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනකොට යාට ලැබෙනවා. ඒක පුදුම ක්‍රමයක්. අපි දම් දෙනවා දානේ පූජා කරලා පින් දෙනකොට අපේ මියගේ ඥාතීන්ගේ කුසගින්න සංසිඳනවා. ඒ අයට ආහාර පාන පහළ වෙනවා. කුසගින්න නිවා ගන්න ආහාර පාන පහළ වෙනවා. අපි සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙනවා. ඒ අයගේ ශරීරවලට සලුපිලි වස්ත්‍ර පහළ වෙනවා. එතකොට ඒ වගේ අපි කරන පිනට අනුව ඒ පිනේ විපාකයන්ගේ බලවත්කමට අනුව පහළ වෙනවා. දැන් අපි හිතමු අපි ලොකු පිනක් කරලා ලොකු දානමේ පිනක් කරලා මියගිය කෙනාට පින් දෙනවා. එයා බොහෝම සතුටින් ඒ පින සාදුකාර දීලා සතුටින් අනුමෝදන් වෙනකොට ඒ පිනේ තියෙන බලවත්කමත් එක්ක අපි හිතමු එයා එක දිගට මාස 3ක් යනකම් එක්ක මාස 5ක් 6ක් යනකම් එයාට දැන් කුසගිනි වේදනාවක් දැනෙන්නේ. එයා හිතන හිතන විදියට එයාට ආහාර පාන අර පිනට ලැබිලා තියෙනවා. මාස 5-6ක කාලයක් යනකම් එයාට පිපාසයක් දැනෙන්නේ නැහැ. එයාට පැම් පොකුණු පහළ වෙලා එයාට පිපාසය සංසිඳෙනවා. එයාට වස්ත්‍ර පහළ වෙලා එයා දැන් දෙවි කෙනෙක් නොවුනට දෙවියෙක් වගේ සැප විඳිනවා. පින බලවත් එයා ගොඩාක් පින් අනුමෝදන් වෙලා ඉන්නේ. හැබැයි මතක තියාගන්න පින කියන්නේ විපාක දීලා අවසන් වෙන දෙයක්. අපි කරන පිනේ බලවත්කම ඒ මිය පරලවගේ ඥාතියා සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වෙච්ච ස්වභාවයේ තියෙන බලවත්කමත් මත ඔහුට ඒ පිනේ විපාක දෙන කාලය සීමා වෙනවා. ඒ පිනේ විපාක ශක්තිය අවසන් වෙනකොට ආයමක් පෙරහිටපු තැනට වැටෙනවා. ආයිත් කුසගිනි දැනෙනවා, පිපාසි දැනෙනවා, වස්ත්‍ර අතුරුදහන් වෙනවා. ආයමත් අර ප්‍රේතෙක් වගේ සාපිපාසාවේ අසරණව දුක්ඛිතව දුක් විඳින ප්‍රේතයෙක් හැටියට ස්වරූපේ වෙනස් වෙනවා. ආයි ඥාතීන් කොහේ හරි නෑදෑයෙක් සිහි කළ ඔහුට පින් දුන්නොත් පින් ලැබෙනවා. පින්වතුනි ඒ නිසා මතක තියාගන්න කවදාවත් අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ජීවත් වෙන්න එපා. අනේ අපේ ඥාතීන් අපිට පින් දෙයි. අපි මැරුණාට පස්සේ අපේ දරුවෝ හරි අපිට පින් දෙන්නේ නැතේ. ජීවත් වෙලා ඉන්නකොට පින් කරන්නේ නැතුව මැරිලා අනුන්ගේ පින් ගන්න බලාගෙන ජීවත් වෙන්න එපා. එහෙම ඉඳලම කවුද දන්නේ පින් ගන්න බැරි තැනක ගියත්? නිරේක වැටුණොත් අකුසලයක් බලවත් වෙලා තිරිසන් ලෝකෙ වැටුණොත් අඩුගානේ പ്രേත ලෝකෙම පින් ගන්න බැරි പ്രേත කොට්ටාසවල ඉපදුනොත්. ඒ නිසා පින් ගන්න අනුන්ගේ පින් ගන්න බලාගෙන ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙලා ඉන්න කාලි පුළුවන් තරම් සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව දියුණු කරා. ඒක මේ වගේ පින් ලැබෙන ආකාරයත් මේ වගේ. දැන් අපි හිතමු ඔබ පාරේ යනකොට
ඔබ සමහර වෙලාවට දකිනවා අසරණ හිඟන්ව ඉන්නවනේ, වැරහැලි ඇඳගෙන, හරියට ඇඳුමක් නැහැ, මුළු ඇඟ පුරාම දැලි පිරිච්ච වැරහැලි ඇඳුම් ඇඳගෙන, එක්ක පාරවල්වල කුණු බාක්කිය අවුස්සගෙන කනවා, විසි කරලා දාලා තියෙනේ අහුල අහුල කනවා, ඔය පොට්ටනියක් බැඳගෙන පාරවල්වල දුක් විඳින මිනිස්සු දෙමව්පිය වගේ අසරණයි දැකලා ඇත. අපි හිතමු ඔබට එවැනි අසරණ මිනිස්සෙක් දැක්කට පස්සේ ඔය පාරේ යනකොට සමහරුන්ට දැක්කහම අනුකම්පාව ඇතිලා ගොඩාක් අය ඉතින් ඔය පොඩි මුදලක් එක රුපියලක් දෙකක් දෙන සමහර රුපියල් 5ක් 10ක් දෙනවා. අපි හිතමු ඔබට ඔබේ ඒ වගේ මතක් වෙන අනේ අපේ අම්මා වගේ කෙනෙක්, අනේ මේ මිනිස්සයා මේ අසරණ මිනිස්සයා අපේ තාත්තා වගේ. එහෙම හිතලා අපි හිත මේ මිනිස්සයා ගැන අනුකම්පාවෙන් අපි යාට ලොකු උදව්වක් කරන. අපි හිතමු අපි යාට රුපියල් 2000ක් දුන්නා. සාමාන්‍ය ඉතින් එහෙම දෙන අය නැත්තේ නෑ, ඉන්නවා. උදව් කරන අය ඉන්නවා. අපි හිතමු යාට ලොකු මුදලක් දුන්නා, රුපියල් 2000ක් දුන්නා කියලා හිතන්න. දැන් ඔබ හිතන්න පාරේ යන, හිඟමනේ යන, කන්නාදීන නැති අසරණ මිනිස්සෙකුට රුපියල් 2000ක් කවුරු හරි දෙනවා, තාත්තා අම්මා කියලා දෙනවා. තාත්තා මේකෙන් හොඳට කාලා ඇඳලා මේ දවස්වල මොනව හරි බඩකින්නම් හොඳට කාලා බීලා ඉන්න කියලා රුපියල් 2000ක් දුන්නා. දැන් ඔබ හිතන්න අර රුපියල් 2000ක් අතට ලැබෙනකොට අර අසරණ මිනිස්සයාගේ මූණ ඔබ නිකන් හිතේ මවාගන්න, මේ මිනිස්සයා මොනතරම් සතුටක් විඳිනවද කියලා. සිනා වෙලා සතුටු වෙලා අනේ මහත්තයා පින් වෙනවා, පින් අයිති වෙනවා, බුදු බවත් වෙනවා, ඔහොමනේ මිනිස්සු පින් දෙන්නේ. පුදුම සතුටකින් අර මුදල දෑතින් අරගෙන තුරුළු කරගෙන අර මුදල ගත්තාම පුදුම සතුටක් විඳිනවා. දැන් මේ මිනිස්සයා මේ මුදලෙන් ඔබ හිතන්නේ මේ සතුට කුසගින්න නිවා ගන්න අපි හිතමු දවස් කීයක් කාලයි දීවි කියලා ඔබ හිතන්නේ. උදේට ගිහිල්ලා හොඳට කෑම එකක් කෑවා, දවල්ටත් කෑම එකක් කෑවා, හවසට තේ එකක් බීවා, එක්ක පාන් ගෙඩියක් අරගෙන කෑවා, පහුවදාටත් කෑවා, දවස් 3 4 5ක් කියාගෙන වේල් 3 ගානේ දවස් 5ක් කෑවා කියලා හිතන අර සල්ලි ඉවරයි. අර රුපියල් 2000 අවසන් වෙනකොට ආයිමත් පරණ තැනට වැටෙනවද නැද්ද? ආයිමත් අර කලින් තැනට වැටෙනවා. දැන් අතේ සතේ නැහැ. ආයෙමත් අර වගේම හිඟමනේ යනවා. ආයෙත් කුසගිනි දැනෙනවා. ආයෙත් පිපාසි දැනෙනවා. ඔය වගේ තමයි ප්‍රේතයන්ට. හැම වෙලාවෙම පින් ගන්න බලාගෙන ඉන්න ප්‍රේතයොත් ඔය වගේ තමයි. අපි ඒ අය සිහි කරලා පින් දෙනකොට ඒ අය සතුටු වෙලා සාදුකාර දීලා අනේ අපේ දරුවෝ අපේ ඥාතීන් අපි වෙනුවෙන් පින් කරනවා කියලා සතුටින් පින් ගන්නවා. ඒ පිණේ බලවත්කම යම් තාක්ද ඒ තාක් සැප සම්පත් විඳිනවා. කුසගිනි සංසිඳෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන ලැබෙනවා, වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි පිණේ විපාක අවසන් වෙනකොට ආයෙමත් ඔවුන්ට අර පෙර වගේම කුසගින්න පිපාසි දැනෙනවා, ආයෙමත් අසරණකම දැනෙනවා, ආයෙමත් සාපිපාසාව දැනෙනවා. එහෙමනම් මතක තියාගන්න මිය පරලෝගිය ඥාතීන්ට පින් දෙන එක අපේ යුතුකම. ඒක බුදුහාමුදුරු අගය කරනවා. සිංහලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දරුවන්ගේ යුතුකමක් තමයි තමන්ගේ දෙමව්පියන් මිය ජීවත් වෙලා ඉන්නකොට හොඳට සලකනවා. මිය පරලව ගියාට පස්සේ තමන්ගේ දෙමව්පියන්ව සිහිපත් කරමින් පින් දහම් කිරීම, කුසල් දහම් කිරීම, ඒ අය වෙනුවෙන් පින්කම් කරන එක දරුවන්ගේ යුතුකමක්. ඒක ඥාති සංග්‍රහයක්. ඒ නිසා අපි අපේ දෙමව්පිය වෙනුවෙන් පුළුවන් තරම් අපේ ඥාතීන් වෙනුවෙන්, හිතවතුන් වෙනුවෙන්, සහෝදරයෝ වෙනුවෙන් අපිට උදව් උපකාර කරපු අය සිහි කර කර අනේ මේ අය අපිට මේ විදිහට උදව් කරා, අපේ ජීවිතේ අපිට මෙහෙම පිහිට වුණා, අපේ ජීවිත කාලේ අපිට මේ වගේ පිහිට වෙලා තියෙනවා, ඒවා හිත හිත සිහි කර කර ඒ අයට පිහිට වෙන්න, ඒ අය මිය පරලව ගියාට පස්සේ ඒ අයට පින්කම් කරන්න. ඔබේ ඥාතීන් තවමත් ජීවතුන් අතර ඉන්නවනම් තාමත් ඔබ ප්‍රමාද නැහැ. ඔබට තවමත් පුළුවන්කම තියෙනවා ඒ අය පිනට දහමට යොමු කරවන්න. පිංගතුනි,
ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ ඔබේ දෙමව්පියන්ට සලකන්න කල්පනා කරනවා නම් ඔබ ඔබේ ඥාතියෙක් හිතවතෙක් කවුරු හෝ වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් කරන්න කල්පනා කරනවා නම් ඔන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන බොහොම ලස්සන දේශනාවක් ආනන්ද ඔබ ඔබේ දෙමව්පියෙකුට ඥාතියෙකුට හිතවතෙකුට දායකයෙකුට වේවා ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවනම් අනේ මේ කෙනා මට මෙහෙම උදව් කරා මේ මගේ ඥාතිය මගේ හිතවතා මට මෙහෙම පිහිට වුණා මං ඔහුට ප්‍රතිඋපකාරයක් කර යුතුයි කියලා අනුකම්පාවක් තියෙනවනම් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවනම් ආනන්දේ සියලු දෙනාට සද්ධාව පිහිටවන්න තුනුරුවන් ගැන සද්ධාව පිහිටවන්න කියනවන පළවෙනිම දේ ඔබ කළ යුත්තේ ඔබේ ඥාතීන්ව තුනුරුවන් තුල සද්ධාව පිහිටවන ජීවත් වෙලා ඉන්න කාලේ ඊළඟට ඒ අයව සිල්වත් කරන්න මහන්සි ගන්නවා වැරදි කියලා දෙනවා කරුණාවෙන් ආදරෙන් කියලා දෙනවා මේක කරන්න එපා පව් අපි මැරිලා කොහේ යයිද ඔය වගේ අකුසල් මැරෙන වෙලාවක සිහි වුණොත් එහෙම ආදරෙන් කරුණාවෙන් කියලා දීලා වරදෙන් මුදවනො අකුසලෙන් වළක්වනො අන්න ප්‍රතිඋපකාරයක් සිල්වත් කරනවා පොයි දවසට සීල් ගන්න එක කරගෙන යනවා ගෙදර තමන් ජීවත් වෙන තැන ගුණධර්ම පුරන්න බණහන්න සීලාදී ගුණධර්ම පුරන්න අවශ්‍ය පරිසරයක් දෙමව්පියෝ ඥාතීන් වෙනුවෙන් ඇති කරලා දෙනවා ඊළඟට සුතවත් භාවයෙන් දහම් දෙනවා ඒ අයට බණ පොත් ගිහින් දෙනවා ධර්මය අහන්න සලස්සනවා ඒ අය ධර්මයට පමුණවනවා ඊළඟට ඔබ දෙමව්පියෝ ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම තමයි ඒ අය ත්‍යාග සම්පත්තියට යොමු කරනවා ඒ අය එකතු කරගෙන පින්කම් කරන්න ඒ අය ලවා පින්කම් කරවන්න ඔබ පින්කම් සංවිධානය කළ ඔබේ ඥාතීන් දෙමව්පියෝ ඉදිරිපත් කළ ඒ අය ලව පින්කම් කරවන්න ඊළඟට ප්‍රඥාව ඒ අයට බණ භාවනා කරන්න ධර්මයේ දියුණු කරන්න නුවණ දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. එතකොට මෙන්න මේ කියන කරුණු ටික සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. මේවට ධර්මයේ කියන්නේ සීක බල. සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ සීක බල ධර්ම ඔබේ වේ දෙමව්පිය තුල ඇති කරනවා නම් ඔබට ඔබේ ඥාතියෙක් තුල හිතවතෙක් තුල කල්යාණ මිත්‍රයෙක් තුල ඔබට උපකාර කරපු කෙනෙක් වයෝවෘතව මරණාසන්නව ලෙඩ වෙලා අසනන වෙලා ඒ අයව ඒ ගුණධර්ම තුල ඔබ පිහිටවන්න පුළුවන් නම් එවැනි මොහොතක අන්න ඔබ සැබෑ ලෙසම ඔහුට අනුකම්පා කරා වෙනවා ඔබ සැබෑ ලෙසම ඔහුට පිහිට වුණා වෙනවා ඔහු ඔබ සැබෑ ලෙසම ඔහුට ප්‍රතිඋපකාරයක් කරා වෙනවා දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell icon click කරන්න.